සහ ඉදිකිරීම් අමාත්‍යවරයා වශයෙන් පූර්ව සැලසුම් ඇතිව කටයුතු දියත් කළේය. මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් එතුමා තේරීපත් වූ විට ජනසවිය ව්‍යාපෘති මගින් දිලිඳු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ දැවැන්ත ව්‍යාපෘතියක් දියත් කරන්නට ඔහු සමත් විය. ඒ සමග ඇඟලුම් කර්මාන්තේ ස්වර්ණමය යුගය සනිටුහන් කරමින් ලංකාවේ සිව් දෙස දැවැන්ත ඇඟලුම් කර්මාන්ත 200ක් ආරම්භ කරන්නට එතුමා සමත් වූ අතර එමකින් රැකියා අවස්ථා දසදහස් ගණනක් හා වක්‍ර රැකියා ලක්ෂ ගණනක් නිර්මාණය වූයේය. එතුමාගේ අකල් වියුවත් සමග ලංකාවේ දේශපාලනයට අහිමි වූයේ යුග පුරුෂයෙකි. ඔහු තරමට බිම් මට්ටම ස්පර්ශ කළ හැකි ජනනායකයෙක්. ලංකාවේ නොසිටීම එයට හේතුවයි. ඒ සදාතරණීය නායකයාගේ පුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ලංකාවේ ප්‍රජාව අතරට සම්ප්‍රාප්ත වන්නේ සාමාන්‍ය ජනතාවට සැනසුමක් එක් කරමිනි. කොළඹ රාජකීය විදුහලින් අධ්‍යාපනය ලැබූ සජිත් ප්‍රේමදාස මැතිතුමා එංගලන්තයේ මෙල්හිල් පාසලට ඇතුළත්ව එහි අධ්‍යාපනය නිමා කළේ. දක්ෂතම විදේශීය ශිෂ්‍යයාට හිමි ගෞරව සම්මානය දිනා ගනිමිනි. ඉන් නොනවතුන ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව හා ජාත්‍යන්තර සමතතා වෙනුවෙන් ස්වකීය උපාධිය හිමි කරගත්තේය. විදේශ සමතතා පිළිබඳව ඇමරිකාවේදී ලැබූ පුරුල් අධ්‍යයනය ඔහුගේ දේශපාලන ගමනට ඉමහත් ශක්තියක් විය. සජිත් ප්‍රේමදාස මැතිතුමා සක්‍රීය දේශපාලන ගමන් මගට පිවිසී පියාමෙන්ම බිම් මට්ටමේ ජන හදවත්වලට ආමන්ත්‍රණය කරමිනි. 1994 වසරේ සිට දැවැන්තම ප්‍රතිවාදියෙකුගේ කඳවුර වූ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඇරඹූ මෙම ජන සහන වැඩපිළිවෙල ක්‍රමයෙන් දීප ව්‍යාප්ත වැඩසටහනක් බවට පත්වේ. සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීම නිසාමය. එක්සත් ජාතික පක්ෂ රජයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් එතුමා යහපාලන රජය පත්වීමෙන් පසුව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසට සිය ධුරේ වැඩ කටයුතු ආරම්භ කළේය. අද නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් තම නොනිමි මෙහෙවර අඛණ්ඩව ඉටු කරන නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂයේ ආශිර්වාදය මැද මේ සම්ප්‍රාප්ත වන්නේ විජයග්‍රහණයේ අභිමානවත් කූට ප්‍රාප්තියටයි. පාක්ෂිකයන් පක්ෂය පමණක් නොව රට සියලුම රට වැසියන් දිනවීමේ පරිවර්තනයක ඇරඹුම එතුමා සනිටුහන් කරන්නේ මෙලෙසිනි. හොඳයි, ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය, ඒ ආදරණීය ජනතා නායකයා පිළිබඳව වර්තමානයේ අතීතයත් එකතු කරපු වීඩියෝ දර්ශනය ඔබ දැක්කේ. එහෙමනම් ඒ ආදරණීය ජනතා නායකය තමයි මේ රටේ පුදුමහත් ජනතාව ඉල්ලන ආදරණීය නායකයා. ගමේ, මහා මන්දිරේ, පොල්ලතු පැලේ ඉන්න ආදරණීය මිනිසුන් අපට හඬ නගා කිව්වේ මේ රටේ පොඩි මිනිහාගේ දුක හඳුනන රණසිංහ ප්‍රේමදාසගේ ආදරණීය පුතා සජිත් ප්‍රේමදාස දෙන්න දුප්පතාගේ දුක හඳුනන ආදරණීය නායකයා. ඉල්ලේ මිටි වෙලා එහෙමනම් ඔබගේ යුතුකම ඉටු කරන්නට මේ රටේ දුක් විඳන මිනිසුන්ට නායකත්වය ලබා දෙමින් මේ රටේ ජීවත් වෙන සංග වැදගුරු ගවි කම්කරු පංචමහා බලවේගයත් එක්ක එකට අත්වල් බැඳගත්තු මේ රටේ ලක්ෂ ගණනක් වූ ආදරණීය ජනතාවගේ හිස්සට සෙවන ලබා දෙන ඒ ආදරණීය මිනිසා ඔබ ඉල්ලන ආදරණීය නායකයා. නැති බැරි මිනිසුන් ඇති හැකි අයට බවට පත් කරමින් මේ රටේ හැම මිනිසෙකුම නගා සිටවන ඒ ආදරණීය නායකයාටයි අපි ආරාධනා කරන්නේ. දෙවුලපිටිය ආදරණීය ජනතාව ආමන්ත්‍රණය කරන්නට ආදරණීය අම්මේ තාත්තේ උතුරු දකුණ නැගෙනහිර බටහිර සිව් දිසාවම ජීවත් වෙන සිහල, තමිල, මුස්ලිම් කියන හැම මිනිසකගේම ජන හදවත් තුළ ලැබුම් ගත්තු ආදරණීය නායකයා මේ රටේ ගොවියන්, ධීවරයන්, එවැගේම මේ රටේ රාජ්‍ය සේවකයන්, පොලිසිය, ආරක්ෂක හමුදාවට එකසේ සලකන ආදරණීය ජනතා නායක
ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගරු අනාගත ජනාධිපති සජිත් ප්‍රේමදාස මහත්මනේ ඔබතුමාටයි ආරාධනය විචයන්ගාහේ ජනදඟ අමතන්නට Saji 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 සජිත් ප්‍රේමදාස එක්ව ඉදිරියට අතිපූජනීය ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයේ නමසරයි අප හිතාදර ගරු අරුජන රණතුංග මැතිතුමනි කිත්සිරි මංචනායක ගරු සංවිධායකතුමනි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සිරිවසිරි හපුආරච්චි යන ගරු මැතිතුමන්ලා ප්‍රමුඛ සියලුම විපක්ෂ නායකතුමන්ලා මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා එවගේම අපේක්ෂකතුමන්ලා අපේක්ෂකතුමියන්ලා අද දින මේ අවස්ථාවට පැමිණ සිටින දිවුලුපිටිය ආසනේ දයාබර හිතාදර මව්වරුනි පියවරුනි සහෝදර සහෝදරියනි මිත්‍රවරුනි අද දින මම විශේෂයෙන්ම සතුටු වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ අප හිතාදර දිවුලුපිටියේ මැතිවරණ කොට්ටාසේ දයාබර ජනතාව ජනාධිපතිවරණ වේදිකාවක් තුළ ඉඳගෙන අමතන්නට ලැබීම ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා අතිශය බහුතරයක් සාමාන්‍ය ජනතාව ජීවත් වන දිවුලුපිටිය මැතිවරණ කොට්ටාසය එළඹෙන ජනාධිපතිවරණයේදී ඓතිහාසික සුවිශේෂී ජයග්‍රහණයක් ලබනවා නිසකයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. හිතාදර මිත්‍රවරුනි දිවුලුපිටිය බල ප්‍රදේශයේ පොදු ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැටලු රසක් තිබෙනවා. විශේෂයෙන්ම මැටි වැලි කළුගල් කර්මාන්තය තුළින් පෝෂණය වෙන යැපෙන දහස් සංඛ්‍යාත ජනතාව ජීවත් වෙනවා. පරිසරයට අගතියක් නොවන ආකාරයට දැනට තිබෙන්නා වූ තදබල නීති රීති ලිහිල් කරලා පරිසරයත් ආරක්ෂා කරගනිමින් ඔබතුමන්ලාගේ මැටිවැලි කළුගල් කර්මාන්තය ඉදිරියට කරගෙන යෑම සඳහා අපට ලබා දිය හැකි උපරිම ශක්තිය ලබා දෙන්නට අපි කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරමු. ඒ වගේම හිතාදර මිත්‍රවරුනි ඔබතුමන්ලා ජීවත් වෙන මේ බල ප්‍රදේශයේ තුල සහල් නිෂ්පාදන ශාස්ත්‍රය ඒ වගේම මූල් හිමි ශාස්ත්‍රය ඒ වගේම බුලත් කර්මාන්තය ඒ වගේම පොල් කර්මාන්තය සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වැනි විවිධ ආර්ථික ක්‍රියාවලියන් කර්මාන්තයන් ක්‍රියාත්මක වෙනවා. මම විශේෂයෙන්ම දිවුලුපිටිය මැතිවරණ කොට්ටාසේ
ඔබ සියලුම දෙනාට ප්‍රකාශ කරන්නට කැමති. මේ ක්‍රියාත්මක වෙන සම්ප්‍රදානුකූල කර්මාන්ත සහ ආදායම් මාර්ගයන් තවදුරටත් ශක්තිමත් කරමින් දිවුලපිටියේ මැතිවරණ කොට්ටාසේ ආර්ථිකයට ලබා දිය යුතු ඉහළම හයිය ලබා දෙන්නට අනිවාර්යෙන්ම අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ඒ වගේම මිත්‍රවරුනි, අපේ තිබෙන සිහිනය වන්නේ දෙව්ලපිටිය බල ප්‍රදේශය, එදා ගම්මුදාව වැඩසටහන හරහා ලොකු ප්‍රගතියක් ලැබපු බල ප්‍රදේශය, සැපයුම් මධ්‍යස්ථානයක් හැටියට, සප්ලයි හබ් එකක් හැටියට මේ ප්‍රදේශයේ ආර්ථිකය ශක්තිමත් කරමින් සංවර්ධනය කරන්න. විශේෂයෙන්ම 16 වෙනිදා නිර්මාණය වෙන අපේ රජය තුළ අලුත් ක්‍රමවේදයට නව ගමන් මාර්ගයකට ප්‍රවේශ වෙලා රට ගොඩනගන ආර්ථික ක්‍රමවේදය දියත් කරනකොට මේ බල ප්‍රදේශයේ කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ශක්තිමත් කරමින්, ඒ වගේම මේ ප්‍රදේශයේ කර්මාන්ත ශාලා පද්ධතිය වැඩි දියුණු කරමින් මේ ප්‍රදේශය රටේ තිබෙන ශක්තිමත්ම සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කරන්නට සජිත් ප්‍රේමදාස අනිවාර්යෙන්ම කැප වෙනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. හිතාදර මිත්‍රවරුනි, අපි හැමෝම දන්නවා අපේ රටේ කාන්තා ගෘහමූලික පවුල් ලක්ෂ ගණනක් තිබෙනවා. මේ කාන්තා ගෘහමූලික පවුල් ඒකකවල ජන ජීවිතයේ බොහොම දුක්ඛිතයි. ඉතාමත්ම කනගාටුදායකයි. මේ කාන්තාවන් බොහොම අමාරුවෙන් ඒ පවුල් සංස්ථාව රැකගෙන යන්නේ. ඒ දූ දරුවන්ට අවශ්‍ය සියලු දේ සපයන්නේ. ඒ නිසා විශේෂයෙන්ම කාන්තා මූලික පවුල් වලට අපි විශේෂ අවධානයක් යොමු කරලා ඒ අසරණ භාවයට පත්තුණු ඒ කාන්තා පරපුර අපි සවිබල ගන්වන්නට කටයුතු කරනවායි කියන එක මම ඉතාමත්ම වගකීමෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරමි. ඒ වගේම සහල් මූල් හිමියන්ගෙන් සමන්විත මේ දිවුලපිටියේ බල ප්‍රදේශයේ අපි සහල් ආශ්‍රිත මේ කර්මාන්ත කරුවන්ට විශේෂ දිරිගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට යනවා. අපි රටක් හැටියට මේ සහල් කර්මාන්තය වැඩි දියුණු කිරීම උදෙසා නවීන තාක්ෂණ ක්‍රමවේදයන් උපයෝගී කරගන්නවා සේම මේ සහල් කර්මාන්තයේ නිෂ්පාදක කරුවන්ට විශේෂ මූල්‍ය ශක්තිය ලබා දෙමින් සහල් කර්මාන්ත ශේෂ්ත්‍රයක් ඉහළම තැනකට ගෙන එන්නට අපි කටයුතු කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම විවිධාකාරයේ ගොවිතැන ක්‍රියාත්මක වෙන ඔබතුමන්ලාගේ බල ප්‍රදේශයේ මම බොහොම සතුටින් ප්‍රකාශ කරනවා සියලුම වගාවන් වලට වී, තේ, පොල්, රබර්, සුළු අපනයන භෝග, එළවලු පළතුරු, හේන් වගාව, මේ හැම වගාවකටම අපි නොමිලේ පොහොර ලබා දෙන්නට කටයුතු කරනවායි කියන එක ඉතාමත්ම සතුටෙන් ප්‍රකාශ කරමු. අපි එසේ කරන්නේ ජාතික වශයෙන් අපේ කෘෂි නිෂ්පාදනය ඉතාමත්ම ඉහළ මට්ටමකට ගෙන ඇවිල්ලා පිටරටින් අපේ රටට අවශ්‍ය එළවලු පළතුරු භවභෝග ආනයනය කරනවා වෙනුවට අපේම රට තුල ක්‍රියාත්මක වෙන වගාව තුලින් ආහාර භවභෝග වලින් ස්වයං පෝෂිත
මාතෘභූමියක් නිර්මාණය කරන්නට අපි පොහොර නොමිලේ ලබා දෙනවා. ඒ පොහොර නොමිලේ ලබා දීම තුළ රටේ ආහාර නිෂ්පාදනය ඉහළම තලයකට එනවා වගේම ජාතික නිෂ්පාදනයටත් දැවැන්ත රුකුලක් බවට පත් වෙනවා. ජාතික නිෂ්පාදනයේ වර්ධනය වෙනකොට රටේ ආදායමත් ඉහළ යනවා. රටේ ආදායම ඉහළ යනකොට හිතවත් මිත්‍රවරුනි, අපිට රටක් හැටියට හිර වෙලා සිටින ණය මර උගුලෙන් එළියට එන්නටත් එය ඉවහල් වෙනවා. ඒ නිසා කවුරුත් හිතන්නට එපා මේ පොහොර නොමිලේ ලබා දීම ආවට ගියාට කරන දෙයක් කියලා. ඇත්ත වශයෙන්ම පැහැදිලි ආර්ථික සංකල්පයක් තුල, පැහැදිලි ආර්ථික දැක්මක් තුල ඉලක්කගත වැඩසටහනක් හැටියට පොහොර නොමිලේ ලබා දීම තුල අපට පුළුවන්කම ලැබෙනවා ජාතික නිෂ්පාදනය ඉහළ දමලා මේ රට ණය බරින් මිරිකිච්ච යුගය අවසන් කරලා රටේ ජීවත් වන සියලුම ජනතාවට සෞභාග්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න. ඒ වගේම මම ඔබතුමන්ලා සියලු දෙනාටම කියන්නට කැමතියි, හැම උපතිසාපති බල ප්‍රදේශයක්, ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක් කේන්ද්‍ර කරගෙන අපි අදහස් කරනවා කර්මාන්ත පුරවරවල් ආරම්භ කරන්න. දෙව්ලපිටිය බල ප්‍රදේශයේ දෙව්ලපිටිය වෙනමම අලුත් කර්මාන්ත පුරවරයක් අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් අපි විදේශීය ඍජු ආයෝජන අපේ රටට රැගෙන ඇවිල්ලා මේ රටේ හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයකම කර්මාන්ත ශාලා ස්ථාපනය කරලා අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම ප්‍රශස්ත මට්ටමේ විරකියාව තුරන් කරන වැඩසටහන, යෞන් පරපුරට රැකියා ලබා දෙන වැඩසටහන අපි ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම අපි මේ කර්මාන්ත පුරවරවල් ක්‍රියාත්මක කරනකොට, යෞවන යෞවනෙන්ගේ රැකියා ප්‍රශ්නයක් විසඳෙනකොට, ඒ යෞවන පරපුරට ලැබෙන ආදායම තුල ග්‍රාමීය සහ නාගරික බල ප්‍රදේශයේ මුදල් සංසරණයත් ඉහළ යනවා. ඒ මුදල් සංසරණය ඉහළ යාම තුල මුළු ප්‍රදේශයේම ආර්ථිකය ගොඩ නැගෙනවා. ඒ වගේම මිත්‍රවරුනි, අපි අදහස් කරනවා හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම ජාත්‍යන්තර මට්ටමේ නවීන තාක්ෂණ විද්‍යාල ගොඩනගන්නට, හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම මේ නිර්මාණය වෙන නවීන තාක්ෂණ විද්‍යාල හරහා තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, ඒ වගේම නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, නව තාක්ෂණය, ඒ වගේම ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය, ජාත්‍යන්තර මට්ටමක ඒ දැනුම අපේ යෞන් පරපුරට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් ස්ථාපනය කරලා මේ නවීන පන්නේ අධ්‍යාපන රටාව නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපනයක් බවට පත් කරලා අපි හැමෝම බලාපොරොත්තු වෙන ඩිජිටල් විප්ලවය අපේ රටේ මහ පොළොවේ ක්‍රියාත්මක කරන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරමු. මිත්‍රවරුනි, ඒ නවීන පන්නේ තාක්ෂණ විද්‍යාලත් සමග අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් තාක්ෂණ උද්‍යානත් නිර්මාණය කරනවා. එවිට නවීන තාක්ෂණ විද්‍යාල තුලින් සමත් වෙන යෞවුන් පරපුරට ළඟම තිබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තාක්ෂණ උද්‍යානයේ නවීන තාක්ෂණය කේන්ද්‍ර කරගත් අලුත් ව්‍යාපාර ආරම්භ කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ අලුත් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රාග්ධන ශක්තියක් ලබා දෙන්නට අපි කටයුතු කරනවා.
ඒ ප්‍රාග්ධන ශක්තිය ලබාදීල යොවුන් පරපුර ඩිජිටල් විප්ලවය හරහා නවතාක්ෂණ යුගයේ පෙරමග ගමන්කරුවන් බවට පත් කරලා හැමෝම කතාවට පමණක් සීමා කරති වෙන ඩිජිටල් විප්ලවය මහපොළොවේ ක්‍රියාත්මක වෙනකොට දියුලපිටිය බල ප්‍රදේශයටත් ඓතිහාසික ශක්තිමත් සංවර්ධන යුගයක් නිර්මාණය වෙනවයි කියන එක මම බොහොම ආඩම්බරින් ප්‍රකාශ කරනවා. හිතවත් මිත්‍රවරුනි, වර්තමානයේ අප මාතෘභූමියේ තිබෙන දුගී දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන සමෘද්ධි වැඩසටහන. නමුත් මම මතක් කරන්නට කැමති, අදටත් විශාල ජන කොට්ටාසයක් දුප්පත්කමින් අපේ රටේ පෙළෙනවා. අපේ රට දුප්පත්කමින් මිදීම උදෙසා අපි සමෘද්ධි වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරලා වැඩි වැඩියෙන් ප්‍රතිපාදන ලබා දීලා එතනින් අපි නතර වෙන්නේ නැහැ. අපිට අවශ්‍යයි කෙටි කාලයක් තුල මේ සමෘද්ධි වැඩසටහනට තවත් අලුත් වැඩපිළිවෙලක් එකතු කරලා කෙටි කාලයක් තුල දුප්පත්කමින් මිදෙන වැඩපිළිවෙලක් රට පුරාවටම ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මිත්‍රවරුනි, සමෘද්ධි වැඩසටහන වැඩි වැඩියෙන් ශක්තිමත් කරලා ඉදිරියට ගෙන යනවා සේම මම ඔබතුමන්ලාට සුබ පණිවිඩයක් දෙන්න කැමති. සමෘද්ධි වැඩසටහනට අමතරව ජනසවිය වැඩසටහනක් නැවතත් වරක් ආරම්භ කරලා මේ රටේ දුගී දුප්පත් ජනතාව දුප්පත්කමෙන් මිදීම උදෙසා කෙටි කාලයක් තුල මිදීම උදෙසා අපිට කරන්නට පුළුවන් ඒ සමෘද්ධියයි ජනසවියයි දෙකම අපේ රටේ දුප්පත් ජනතාවට ලබා දෙනවයි කියන එක මේ අවස්ථාවේ සතුටෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම හිතාදර මිත්‍රවරුනි, මගේ පියාණන් පාසල් යන දූදරුවන්ට නිල ඇඳුම ලබා දුන්නා. දිවා ආහාරය ලබා දුන්නා. මගේ ප්‍රතිවාදියා නියෝජනය කරන දේශපාලන පාර්ශවය පාසල් යන දූදරුවන්ගෙන් දිවා ආහාරයේ මුද්දරේ කපා හැරියා. මම තීන්දුවක් අරගෙන තිබෙනවා 16 වෙනිදාට තමුන්නාන්සලාගේ ශක්තිය තුලින් මේ රටේ ජනාධිපතිවරයා හැටියට පත් වෙලා නැවතත් වරක් අපේ මාතෘභූමියේ පොදු ජන යුගය නිර්මාණය කරනකොට පාසල් දූදරුවන් 44 ලක්ෂයකගේ නිලඳුම් කට්ටල දෙකයි දිවා ආහාරයයි පාසල් දුවා දරුවට සපත්තු කුට්ටමයි ලබා දෙන එක මුළු රටේම රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ නාමයෙන් මම ඒ දේ ඉටු කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හිතවත් මිත්‍රවරුනි, අද දිනේ ප්‍රචාරක රැලි පහක් අමතන්නට තිබෙනවා. දියුලපිටිය, බියගම, වත්තල, මහරගම, නැගෙනහිර කොළඹ. ඒ නිසා මම මගේ කතාව තවදුරටත් දීර්ඝ කරන්නට යන්නේ නැහැ. හැබැයි මිත්‍රවරුනි, මගේ කතාව අවසන් කරන්නට පෙර මං කැමති අද දවස වෙනකොට මම ප්‍රකාශ කරපු කාරණාවක් පිළිබඳව විශේෂයෙන්ම අපේ රටේ කාන්තා පරපුරට බලපාන සාධනීය කාරණාවක් පිළිබඳව මමගත්තු ප්‍රගතිශීලී තීන්දුව පිළිබඳව අපේ ප්‍රතිවාදී කණ්ඩායම් මට පහර පිට පහර ලබා දෙනවා. මං කැමති ඒ නිසා මේ අවස්ථාවේ නැවතත් වරක් අපේ රටේ කාන්තා පරපුර මුහුණ දෙන ප්‍රධානතම සෞඛ්‍ය කාරණාවක් පිළිබඳව එලිපිට කතා කරලා ඒ වගේ මේ සෞඛ්‍ය ප්‍රශ්නයට මුහුණ දෙන ආකාරය සහ විසඳුම් දෙන ආකාරය පිළිබඳව සියලුම දෙනා දැනුවත් කරන්න. මිත්‍රවරුනි, අපි
කාන්තාව ඉතාමත්ම උතුම් ලෙස සලකන ජන සමාජයක්. කාන්තා පරපුර මුහුණ දෙන කවුරුත් කතා නොකරන සෞඛ්‍ය ප්‍රශ්නයක් තිබෙන. ලෝකයට ජීවය ලබා දෙන්නේ අපේ සිටින වටිනාම සම්පත මාතෘත්වය. බොහොම සංවේදී ප්‍රශ්නයක් පිළිබඳව, හිතට වද දෙන කාරණාවක් පිළිබඳව මම පැහැදිලි තීන්දුවක් අරගෙන විසඳුමක් ලබා දුන්නා. නමුත් කාන්තාවන් මුහුණ දෙන මේ ප්‍රශ්නය පිළිබඳව හරියම් අවබෝධයක් නොමැති මගේ ප්‍රතිවාදී පොහොට්ටු කණ්ඩායම් ඒ කාරණාව පිළිබඳව මම විසඳුමක් ලබා දීම පිළිබඳව මට මඩ ගහනවා, පහර පිට පහර එල්ල කරනවා. මිත්‍රවරුනි, ලෝකයට ජීවය ලබා දෙන උතුම් කාන්තාවන් අද බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මාසික ශුද්ධිය කාලයේදී නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන නිසා භයානක වෛද්‍ය බලපෑම් ගණනාවක් නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ගැබ්ගල පිළිකාව, සර්විකල් කැන්සර්, ඒ වගේම මුත්‍රා ආසාදනය, වකුගඩු ඉන්ද්‍රියයේ නරක්වීම, ඒ වගේම ප්‍රජනන අවයවවල ආසාදනය, මේ වගේ බරපතල රෝගී තත්ත්වයන් නිර්මාණය වෙනවා නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන නිසා. මේ තත්ත්වය තුළ මම තීන්දුවක් ගත්තා, කවුරුත් කතාබහට ලක් නොකරන, එනමුත් මේ රටේ 51.8% වන කාන්තා පරපුර ඒ මුහුණ දෙන ප්‍රශ්නයට අපි රජයක් හැටියට අනාගතයේදී පැහැදිලි විසඳුමක් ලබා දෙනවා. ඒ විසඳුම වන්නේ විශේෂයෙන්ම මාස 10ක කාලයක් දරුවෙක් කුසේ තබාගෙන උහුලා ගන්නට බැරි වේදනාවක් දරාගෙන මිහිපිට දෙවියෙක් හැටියට හඳුන්වන්නට පුළුවන් අපේ කාන්තාවන්ට තමන්ගේ ජීවිතයේ අවම වශයෙන් වසර 30ක කාලයක් මුහුණ දෙන්නට තිබෙන මේ මාසික ශුද්ධිය නිසා ඇතිවෙන සෞඛ්‍ය ප්‍රශ්නවලට අපේ රජයක් තුල අපි අනිවාර්යෙන්ම විසඳුම් ලබා දෙනවයි කියලා ඉතාමත්ම අභිමාණයෙන් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඔබතුමන්ලා දන්නවද, මේ ප්‍රශ්නයට ගැබ් වෙච්ච කාන්තාවෝ 70%ක් සිටිනවා. සමීක්ෂණ පෙන්නලා දීලා තිබෙනවා ඒ සුදුසු සනීපාරක්ෂක ක්‍රමවේද මේ රටේම අනුගමනය කරන්නේ 30%. එයින් මොකද්ද සිදුවෙන්නේ? අපේ මව් පරපුර, අපේ සහෝදරියන්, අපේ කාන්තා පරපුර තමන්ගේ ජීවිත කාලය තුල වකුගඩු රෝගයට ලක් වෙනවා. ඒ වගේම ගැබ්ගල පිළිකාව, සර්විකල් කැන්සර් වලට ලක් වෙනවා. ඒ වගේම ඒ අයගේ ප්‍රජනන අවයව ආශ්‍රිත ආසාදනයන් සිදු වෙනවා. මෙහෙම බරපතල ප්‍රශ්නයක් තිබෙනකොට රටක පාලකියෝ හැටියට අපිට නිහඬව බලා සිටින්නට බෑ. මව් කැක්කුම දන්න, සහෝදර කැක්කුම දන්න ඒ කාන්තාවන්ගේ දුක තේරෙන අපි මේ ප්‍රශ්නවලට තිරසර විසඳුම් ලබා දෙන්නට කටයුතු කරනවා. මිත්‍රවරුනි, අපි හැමෝම දන්නවා මේ රටේ කාන්තා පරපුර මැද පෙරදිග ගිහිල්ලා නොයෙකුත් වදහිංසා විඳලා අපේ රටට විදේශ විනිමය ගෙනේනවා. මැදම කඳුකරේ තේ කර්මාන්තයේ කර්මාන්ත ක්ෂේත්‍රය තුල කම්කරුවන් හැටියට අපේ කාන්තා පරපුර සේවය කරලා
රටට දැවැන්ත ශක්තියක් ගෙන දෙනවා. ඇඟලුම් කර්මාන්ත ශේෂ්ත්‍රයේ ඒ සේවා කටයුතු කරමින් අපේ කාන්තා පරපුර අපේ රටට ඓතිහාසික හයියක් ලබා දෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට වැඩිම දායකත්වයක් ලබා දෙන කොට්ටාසේ බවට අද කාන්තා පරපුර පත් වෙලා තිබෙනවා. මෙවන් තත්ත්වයක් තුල අපිට සිද්ධ වෙනවා, කවුරු කොච්චර විහිළු කරත්, කවුරු කොච්චර මේ වැදගත් ප්‍රශ්නය අවතක්සේරු කරත්, කවුරු කොච්චර මේ ප්‍රශ්නය අවලාදයට ලක් කරත්, කාන්තාවන්ගේ ඒ ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් සැලකිල්ලක් තිබෙන, අම්මලාගේ දුක දන්න සහෝදරියන්ගේ කාන්තාවන්ගේ දරු පරම්පරාව ගැන කැක්කුමක් තිබෙන පුද්ගලෙක් හැටියට මම පැහැදිලිවම කියන්න කැමති, අපි මේ ප්‍රශ්නයට ජාතික වශයෙන් විසඳුමක් ලබා දීලා ඒ සනීපාරක්ෂක පහසුකම් නොමැති සියලුම කාන්තාවන්ට නොමිලේ ඒ පහසුකම් ලබා දෙන්නට අනාගත රජයක් හැටියට අපි කටයුතු කරනවා පමණක් නෙවෙයි, පාසල් අධ්‍යාපනය තුල විශේෂයෙන්ම දැරියන් මුහුණ දෙන ප්‍රශ්නවලට අපි හැම පාසලක් තුලම ඒ දැරියන් අධ්‍යාපනය කරන ඒ හැම පාසලක් තුලම මේ ප්‍රශ්නයට සාධනීය විසඳුම් ලබා දෙන වෛද්‍ය ඒකක ස්ථාපනය කරනවයි කියන එකත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මිත්‍රවරුනි, මම මේ යෝජනා ඉදිරිපත් කරේ අපේ රටේ කාන්තා පරපුරේ ආයුෂ වැඩි කරන්නට, රෝගවලට ලක්වීම තව දුරටත් අඩු කරන්නට, විශේෂයෙන්ම සෞඛ්‍ය සම්පන්න කාන්තා පරපුරක් අපේ රටේ නිර්මාණය කරන්නට. ඒ නිසා හිතාදර මිත්‍රවරුනි, මම පැහැදිලිවම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා, කවුරු මේ රටේ කාන්තාවන්ට තුන්වෙනි පන්තියේ සැලකිල්ල දැක්වුවත් මගේ ප්‍රතිවාදී පොහොට්ටුවේ අපේක්ෂකවරයා මූලිකව අපේ රටේ කාන්තා පරපුරට කවුරු අවලාද නැගුවත් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කර තිබෙන කාන්තා ප්‍රඥප්තිය, කාන්තා ප්‍රතිපත්තිය හරහා මේ රටේ 51.8% වූ කාන්තාවන්ගේ, දැරියන්ගේ, තරුණියන්ගේ අනාගත සුබසාධන සංවර්ධන වගකීම සජිත් ප්‍රේමදාස බාරගන්නවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. නම් හිතාදර මිත්‍රවරුනි, විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම දිවුලුපිටියේ පුරවරේ ඔබතුමන්ලාට කියන්න කැමති, 16 වෙනිදා නිර්මාණය වෙන්නේ මේ රටේ පොදු ජනතාව රජකරවන යුගය, සාමාන්‍ය ජනතාව රජකරවන යුගය. ඒ යුගය තමුන්නාන්සේලා නිර්මාණය කරනකොට අපේකම, නගරේකම, ගමේකම, රටේකම, අපේ සංස්කෘතිය, සભ્યත්වය, රටේ ඒකීය භාවය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගෙන කශේරුකාව කෙලින් තියාගෙන අපේ මාතෘභූමිය අපි දිවි හිමියෙන් ආරක්ෂා කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. රටේ ජාතික ආරක්ෂාව අපේ දැයේ දේශයේ සැබෑ සෙන්පතිවරයා වන ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට රටේ ආරක්ෂාව පමණක් නොවේ, නීතිය හා සාමයත් බාර දීලා මේ රටේ සහමුලින්ම ත්‍රස්තවාදය විනාශ කරලා, කුඩුකාරයෝ විනාශ කරලා, කප්පංකාරයෝ විනාශ කරලා, සෞභාග්‍ය සම්පන්න සමෘද්ධිමත් ඒ වගේම මනුස්සකම රජේන මනුස්ස ජීවිතවලට මුල්තැන ලබා දෙන අභිමානවත් ශ්‍රී ලංකාවක් අපි නිර්මාණය කරනවායි කියලා මම ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරන්න කැමතියි.
මිත්‍රවරුනි, මම යන්නට පෙර කාරණාවක් කියන්නට ඕන. මම හිතනවා මේ රටේ ජනතාවට මේ ජනාධිපතිවරණ මැතිවරණයේදී සාධාරණත්වයක් ඉෂ්ට කරන්නට නම් මමත් මගේ ප්‍රතිවාදියත් ස්වාධීන තැනකට ඇවිල්ලා අපි හොඳ විවාදයක් පවත්වන්නට ඕන. ප්‍රතිපත්ති පිළිබඳව, වැඩපිළිවෙල පිළිබඳව, කොහොමද රට ගොඩනගන්නේ, කොහොමද රට ආරක්ෂා කරන්නේ, කොහොමද රට දියුණු කරන්නේ. දැන් මම එලිපිටම කළේ අභියෝගයක්. දැන් මිත්‍රවරුනි, දින ගණනාවක් එතුමා මට උත්තර දුන්නේ නැහැ. දැන් මේ අහලක පහලක ඉන්න කුක්කො ටිකක් උත්තර දෙනවා. මිත්‍රවරුනි, මම කියන්න කැමතියි මේ අවස්ථාවේ මට පොහට්ටුවේ කුක්කන්ගේ උත්තර හරියන්නේ නැහැ. මට ඕන මගේ ප්‍රතිවාදී අපේක්ෂකයාගේ උත්තරේ මොකද්ද. මම ඉල්ලීමක් කරනවා, බය නැතුව කොන්ද කෙලින් තියාගෙන කශේරුකාව ශක්තිමත් කරගෙන, එහෙම අමාරුවක් තියෙනවා නම් ඕන්නම් මං ඇවිල්ලා ඒ ශක්තිමත් කිරීම කරන්නම්. තියෙන ඕනම කිහිලිකරු ටිකක්, හැරමිලි ටිකක් අරගෙන ඇවිල්ලා හරි ප්‍රේමදාසගේ පුතාට මූණ දෙන්නේ කියලා මම මේ අවස්ථාවේ අභියෝග කරනවා. එන්න විවාදයකට. දැන් මට නිකන් හැඟෙනවා මේ කෙලින්ම උත්තර දෙන්නේ නැති නිසා මොනවා හරි බයක් තියෙයි කියලා. මොනවා හරි බයක් තියෙනවා නම් මම එතුමාට කියන්න කැමතියි, ජනාධිපති අයියව ඕන්නම් අඬ ගහගෙන ඉන්න, මං තනියම මූණ දෙන්නම්. ඕන්නම් ජනාධිපති අයියවත් ගේන්න. තව ඉන්නවා කථානායක අයියා, ඒ වගේම අපේ බැසිල් හිටපු ඇමතිතුමා, තවත් ඕන නම් අර නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාවත් ඕන්නම් ගේන්න. ඒත් මදි නම් මම කියන්න කැමතියි, අපිට පුළුවන් මගේ තාත්තා ඉදි කරපු කෙත්තාරාම ස්ටේඩියම් එක තියෙනවා, රණසිංහ ප්‍රේමදාස ස්ටේඩියම් එක තියෙනවා. මම කියනවා ස්ටේඩියම් එක පිරෙන්න මගේ ප්‍රතිවාදියාගේ පවුල් ගහගෙනල්ලා වාඩි කරවන්න. මම ලෑස්ති කෙත්තාරාම ස්ටේඩියම් එක තමන්ගේ පවුල් ගහින් පුරවලත් සජිත් ප්‍රේමදාස තනියම විවාදයකට ලෑස්ති කියන එක මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා. තනියම ලෑස්ති. ඒ නිසා මිත්‍රවරුනි, මම හිතුවා තමුන්නාන්සේලාට මේ මං කරපු අභියෝගය ගැන දැනුවත් කරන්න. මොකද මං අද දැක්ක මේ කුක්කො ටිකක් එක එක තැන්වල උත්තර දෙන්න හදනවා මේ ප්‍රශ්නේ මගහරින්න. මං කියනවා විවාදය මගහරින්න එපා. විවාදය හොඳ අවස්ථාවක් රටේ ජනතාවට ප්‍රතිපත්ති පිළිබඳව හොඳ තක්සේරුවක් කරන්න. ඒ නිසා හිතාදර මිත්‍රවරුනි, හොඳට මතක තියාගන්න, සජිත් ප්‍රේමදාස කේසර සිංහලීලාවෙන් ඕනම විවාදයකට ඕනම කණ්ඩායමක් එක්ක අපේ ප්‍රතිවාදී අපේක්ෂකයත් එක්ක ලැස්සී කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින්, තවත් පුංචි දෙයක් කියන්න ඕනේ. මේ රණවිරුවන් ආශ්‍රිත දෙයක්, පහුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවකදී අපේ ප්‍රතිවාදියාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒක හැබැයි වැඩිපුර කවුරුත් ඔය දෙහික තුනක විතර ගියා, අනිත් පචවාහිනී කිහිපයක් තියෙනවා ඒවයේ දැම්මේ නැහැ. ඒවා ඔක්කොම ඒවා හංගනවා. ප්‍රශ්නයක් ඇහුවා රණබිමේ රණවිරුවන් කටයුතු කරපු ආකාරය ගැන. ඒක කිව්ව විතරයි මගේ ප්‍රතිවාදියාට කියුණා, නෑ හමුදාව බාර හිටියේ මම නෙවෙයි, හමුදාව බාරව මගේ අයියත් හිටියේ නැහැ කිව්වා. හමුදාව බාරව හිටියේ හමුදාපතිතුමයි කියලා කිව්වා. ඒකෙන්ම මිත්‍රවරුනි, අවුරුදු 10කට එහා මේ රටේ ජනතාවට කරපු බොරුව හෙළි වුණා. මොනවද බිම ඉඹලා කිව්වේ, කටවුට් ගහලා කිව්වේ, චිත්‍රපට හදලා කිව්වේ, ටෙලිනාට්‍ය හදලා කිව්වේ, ගීත නිර්මාණය කරලා කිව්වේ, කවි හදලා කිව්වේ, රට ජයග්‍රහණය කරේ යුද්ධයේ දිනුවේ පවුලේ සමාජිකයෝ කියලා. පවුලේ කට්ටිය තමයි යුද්ධ දින්නේ කියලා සින්නක්කරොප්පෙන් ලියාගත්තේ.
මම සතුටු වෙනවා මගේ පියාණන්ගේ අවසන් වචන සත්‍යය කවදා හෝ ජයගනී. අවුරුදු 10කුත් මාස කීපයකට පස්සේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කිව්ව වගේම සත්‍යයේ ජයග්‍රහණය කරලා මගේ ප්‍රතිවාදී අපේක්ෂකවරයා ඔහුගේ කටින්ම කිව්වා වෙනත් වචනයකින් වෙන මොනවත් නෙමෙයි යුද්ධයේ දිනපු හමුදාපතිතුමා ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමයි කියන එක එතුමාගේ මුින්ම ඒ පිළිතුර ලැබුණා. මිත්‍රවරුනි දැන් පේනව නේද මේ ඇත්තුන්ගේ දේශප්‍රේමීත්වය. අමාරු ප්‍රශ්නයක් එනකොට අත හොද ගන්නවා. හමුදාව අමතක කරනවා. ආරක්ෂක අංශ අමතක කරනවා. අයව බේර ගන්නවා. තමන් බේරෙනවා. ඔක්කොම වගකීම් ටික දානවා හමුදාවේ හිස මත. මේ දිවුල පිටියේ රටේ ජනතාව දැනගන්නට ඕන යුද්ධයේ ජයග්‍රහණය කරලා මහා පාවාදීම කරේ දින 10ක් ඇතුළත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් එක්ක ප්‍රකාශනයකට එවකට ජනාධිපතිවරයා අත්සන් කරලා කිව්වා මම පිළිගන්නවා අපේ රටේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සිදු වුණයි කියලා. දින 10ක් කියන්නේ රට පාවල දුන්නා. දැන් මේ මාධ්‍ය සාකච්ඡාවේ නැවතත් වරක් රට පාවල දුන්නා. මගෙන් ඇහුවා නම් ප්‍රශ්නයක් රණබිමේ යුද සොල්දාදුවන් කරපු දේ ගැන මම කියනවා ඒ හැම දෙයකටම වෙන කවුරුත් නෙමෙයි වග කියන්නේ. වග කියන්නේත් වග වෙන්නේත් වෙන කවුරුත් නෙවෙයි මේ සජිත් ප්‍රේමදාසයි කියලා මම ලෑස්ති රට දය දේශය වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් ඕනම තොණ්ඩුවකට සජිත් ප්‍රේමදාස දෙල්ල දියන්න ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එනම් හිතාදර මිත්‍රවරුනි ඉතාමත්ම සතුට වෙනවා දිවුලපිටිය බල ප්‍රදේශයේ ඔබතුමන්ලා ආමන්ත්‍රණය කරන්නට අවස්ථාව ලැබීම ගැන. කිත්සිරි මංචනායක මැතිතුමාගේ ඒ සංවිධාන ශක්තිය තුළ මම තමුන්නාන්සේලාට කියන්න කැමති ආදරණීය හිතාදර දිවුලපිටිය පුරවරේ ජනතාවනි ඔබතුමන්ලාගේ මැතිවරණ කොට්ටාසේ ග්‍රාම සේවා වසම් 123ම කුඩා ගම්මාන 315ම ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙදෙන් තොරව ජීවත් වෙන හැම පවුලකගේම හැම පුරවැසියෙකුගේම හැම පුද්ගලයෙකුගේම අනාගත වගකීම මේ සජිත් ප්‍රේමදාස බාරගන්නවයි කියන එක ප්‍රකාශ කරමින් සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙන බොහොම ස්තුතියි. අනාගත නායකතුමාට අනාගත ජනාධිපතිතුමාට රමුණකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා හරින් හද හිතින් හිත මුළු නගර නගර ගම්මින් පාසා ඔබත් මමත් මුළු රටත් රටත් අද එක්ව නගමු ජය ජය ഘോഷා හිතින් හදත් හිතින් හිතත් මුළු නගර නගර ගම්මින් පාසා ඔබත් මමත් මුළු රටත් රටත් අද එක්ව නගමු ජය ජය ഘോഷා හරිත මිනිසත්කම වපුරා දූවිලි පොළොවෙත් ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳි රට රැකුණා එක්ව ඉදිරියට යන මඟ හැදුනා
Sajit Premadasa, Ikva Idriyata.